අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්තිය සමගින් මම මහේෂ් සේනාරත්න. මම රෝෂිණී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4%කින් ඉහළට. අවම ගාස්තුවේ වෙනසක් නැහැ. ආනයනකරුවන් සීනි මිලත් ඉහළ දමයි. උපරිම සිල්ලර මිලක් ගැන මුදල් අමාත්‍යාංශයෙන් රතු එළියක්. DIG නාලකට අනිවාර්ය නිවාඩු. චෝදනා එල්ල කළ නාමල් නිවස හැරයයි. විෂ සහිත කිරි ගැන කියන්න එක අබද්දී මන්ත්‍රීවරුන් පිරිසක් මිල්කෝ ආයතනයට. අපිට මේකට ඇතුළත් කරපු කාර්යය හොයාගන්න පරීක්ෂණ කරන්න ඕනේ. දැන් ඒක යනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 4%කින් ඉහළ දැමීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ බස් සංගම් නියෝජිතින් හා ප්‍රවාහන අමාත්‍යවරයා අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඉන්ධන මිල සංශෝධනයත් සමග රුපියල් 12 අවම ගාස්තුව රුපියල් 15 දක්වාත් සමස්ත බස් ගාස්තුව 10%කින් වැඩි කරන ලෙසටත් පෞද්ගලික බස් සංගම් රජයෙන් ඉල්ලා සිටි අතර ඔවුන් පසුගියදා සඳහන් කළේ එසේ නොවුනහොත් ලබන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා වර්ජනයක් සිදු කරන බවටයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ පෞද්ගලික බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මට උපදෙස් දී තිබෙනවා ඒ විද්වත් කමිටුව මගින් බස් ගාස්තු උපරිම වශයෙන්ම වැඩි කර හැක්කේ 4%කින් පමණයි කියලා. ඒ අනුව හෙට රාත්‍රී 12 සිට බස් ගාස්තු 4%කින් වැඩි කිරීමටත් අවම බස් ගාස්තු වන රුපියල් 12 මිල කිසිසේත්ම වැඩි නොකිරීමටත් තීරණය කළා තියෙනවා. මේ අනුව මෙම වසර තුලදී බස් ගාස්තු සංශෝධනය වූ දෙවන අවස්ථාව මෙය වන අතර පසුගිය මැයි මස 22 දිනද බස් ගාස්තු 12.5%කින් ඉහළ දැමුණා. එහිදී රුපියල් 10ක් වූ අවම බස් ගාස්තුව ඉහළ ගියේ රුපියල් 12 දක්වායි. අමාත්‍යවරයා විසින් අද දින ඉදිරිපත් කළ 4% බස් ගාස්තු සංශෝධනයට බස් සංගම් නියෝජිතින් එකඟත්වය පළ කළද ඇතැම් නියෝජිතින් ඊට විරෝධය පළ කරනවා. අපිට ලැබුණු බස් ගාස්තු 104 අපි ඒක ලබා ගන්න කැමති. දැන් මේ 10% කියලා තමයි තිබුණේ. දැන් 10% 10 දැන් 104 වුණානේ. දැන් 24 ස්ට්‍රයික් එකක් මොකුද නැද්ද? නැහැ ඉතින් බස් ගාස්තු ලැබුණා ස්ට්‍රයික් එකක් අවශ්‍ය නැහැ නේ. බස් ගාස්තු මිල සූත්‍රය අනුව 104කින් වැඩි කරන්න එකකතාවය පළ කළා. මේක බස් හිමියන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ආණ්ඩුව විසින් ඉල්ලන් කාපු වැඩක්. බස් ගාස්තු සංශෝධනය පිළිබඳ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපතිවරයා හා ලේකම්වරයා දැක්වූයේ පරස්පර අදහස්. ලබන මාසේ 10 වෙනිදා ඩීසල් මිල නැවත වැඩි වුණොත් එදාටත් මේ ආකාරයෙන් බස් ගාස්තු වැඩි කරන්න සිද්ධ වෙනවා. 104ක බස් ගාස්තුව ඒක ඇත්තටම සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ ජයග්‍රහණයක් ලෙසයි අපි දකින්නේ. මේක හිඟා කෑමක්. ලක්ෂ 100ක් 200ක් දීලා ගත්ත බස් රථ හිමියා අද රුපියලක් ඉල්ලලා හිඟා කණ්ඩ සිද්ධ වුණා එමෙති ළඟට. නමුත් එමෙති බුදිය ගත්තද ඉස්කෝලේ ළමයින්ට රුපියල් 105ක් වැඩි කරනකොට මේක හිඟන රජයක්. මම නම් මේක ප්‍රතික්ෂේප කරනවා. අපිට එපා. අපි ඒක එළියට ගිහලා කොමිටුවක් එක්ක අවිලා සාකච්ඡා කරලා බලනවා. නෑ කැමතුන්නේ නෑනේ. අපි කැමතුන්නේ. යාමලේ බලෙන් දැම්මේ 104. මේ අතර පසුගිය දිනවල එකිනෙකාට විරුද්ධව අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම්වරයා හා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිවරයා සාකච්ඡාවෙන් අනතුරුව සුහද පිළිසඳරක යෙදෙනු මෙලෙස දක්නට ලැබුණා. ප්‍රතිපත්තිමය ගැටලු තිබුණා නම් පෞද්ගලික අපි හොඳ යාළුවෝ. මොනවද කරා උනත් බස් ගාස්තු අපි ඔක්කොම එකයි.
දවසේ පුවත සීනි කිලෝග්‍රෑමයක් සඳහා වෙන තුගමිල රුපියල් 15කින් ඉහළ දැමීමට සීනි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයේ නිවේදනය කළේ අදාළ මිල වැඩි කිරීම සිදු කළ හොත් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පියවර ගන්නා බවයි. මේ අතර ගෑස් මිල ඉහළ දැමීම සහ කිරිපිටි මිල පහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීම සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමග ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය වෙත දැනුම් දුන් බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා. රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කරන බවයි. ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් වූ දින සිට ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යෑම බලාත්මක වනු ඇති. ඒ අනුව මෙතෙක් රුපියල් 1538ක්ව පැවති ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1733ක් දක්වා ඉහළ යනවා. පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් පහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බවයි. මේ අතර ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා වන තීරුබදු සංශෝධනය කිරීමට රජය තීරණය කිරීමත් සමග සීනි කිලෝග්‍රෑමයක තොගමිල රුපියල් 15කින් ඉහළ දැමීමට සිදුවන බව සීනි ආනයනකරුවන් පවසනවා. කිලෝවක් සඳහා රුපියල් 31ක්ව පැවති බදු ප්‍රමාණය අද වන විට රුපියල් 49ක් හෝ 50ක් වැනි ප්‍රමාණයකට මේක ඉහළ ගිහිල්ලා තියෙනවා. තොග වෙළඳපොළ කිලෝවක් රුපියල් 105යි අද වර්තමානයේ අලෙවි වෙන්නේ. ඉදිරියේදී මේක 110 දක්වා ඉහළ යනවා ඒකාන්තයෙන්ම. ඒකට මේක ගම් මට්ටමට යනකොට අඩුම ගානේ රුපියල් 15ක් එකතු වෙනවා. මේවා ඔක්කොමත් එක්ක රුපියල් 130ක් විතර ප්‍රමාණයකට මේක සිල්ලර මිලේ. කවුරු හරි රජය නියෝජනය කරන පාර්ශ්වයක් කියනවා නම් නෑ මේ රේගුබදු සංශෝධනයේ කිසිසේත් සීනි මිල ඉහළ යාමට බලපාන්නේ නැහැ කියලා. සීනි ආනයන කරුවන්ගේ සංගමය හැටියට අපි ප්‍රකාශ කරනවා ඒකාන්තයෙන්ම සීනි මිල ඉහළ යන එක යනවාමයි. දැන්ට සිද්ධ වෙලා තියෙනවා. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පවසන්නේ ලෝක වෙළඳපොලේ සීනි කිලෝග්‍රෑම් මිල රුපියල් 75 සිට 55 දක්වා පමණ පහළ ගොස් ඇති බැවින් බදු සංශෝධනය කිරීම නිසා ආනයනකරුවන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි. බදු සංශෝධනය මුල් කරගනිමින් සීනි මිල ඉහළ දැමීමට ආනයනකරුවන් කටයුතු කළහොත් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බවද එම නිවේදනය හරහා මුදල් අමාත්‍යාංශය පවසනවා. මේ අතර සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය සහ වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය ඉර්ෂාඩ් බදියුදීන් මහතා අතර සාකච්ඡාවක් අද පැවති අතර එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පසුගියදා රුපියල් 5කින් ඉහළ දැමුණු තිරිඟු පිටිමිල යළි පහළ දැමීමට කටයුතු කරන බවයි. පසුගියදා පිටිමිල වැඩි වෙච්ච රුපියල් 5 අඩු කරනවා කියලා ඉන්දරු ඇමතුමා අපට ප්‍රකාශ කරා. ඉතින් අපිත් මේ අවස්ථාවේදී කියන එතුමාගේ ප්‍රකාශය පරිදි පාන් පිටිමිල රුපියල් 5කින් අඩු කරොත් අපි මේ පසුගිය සති දෙකකට කමන විදිහට අපි පාන් මිල රුපියල් 5කින් ඒ වැඩි කරපු රුපියල් 5 නැවත අඩු කරනවා කියලා අපි මේ භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය සම්බන්ධයෙන් ආපන ශාලා හිමියන්ගේ සංගමයේද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අද දරුවෙකුට පෝෂණ ආහාර ලැබෙන විදියක් නැහැ. ඒ නිසා තමයි සෞඛ්‍ය මැතිතුමා කියන්නේ අපි බෙහෙත් මිල අඩු කරලා තියෙන්නේ. ඒතකොට මෙහෙන් ජරාව කාපල්ලා අපි මෙහෙන් බෙහෙත් මිල අඩු කරලා තියෙන්නේ. පාසල් දරුවන්ට පුළුවන් තරම් ජරාව කාපල්ලා අපි දරුවෝ රක්ෂණය කරලා තියෙන්නේ. මේක තමයි පාලකයන්ගේ උත්තරේ. හෙටින්ද ගෑස් වැඩි වෙනවා, සීනි මිල වැඩි වෙනවා. එන්න ඒතකොට අපේ ප්ලේන් ටිකිරිතේ සියල්ලවල මිල ගණන් ඉහළ යනවා. අපිට නවත්තන්න හම්බෙන්නේ නැහැ. භාණ්ඩ වලට හා සේවා වලට නිශ්චිත මිලක් නිර්මාණය කරන්න. ඒ මිල යම් කිසි කාල සීමාවක් ඇතුළත තීරණය කරන්න මෙන්න මේ කාලය ඇතුළත මේ මිල ගණන් වැඩි වෙන්නේ නැහැ කියන එක. අන්න එහෙම දුන්නාන් පස්සේ අපිට පුළුවන් අපේ ව්‍යාපාරය තුළ පාරිභෝගිකයන්ට සහායයක් දෙන්න. හැමදාම ආණ්ඩුව කරන්නේ ප්‍රශ්නේ අපිට දාලා ඒගොල්ලෝ මුදල් ටික ගන්නවා. අපි පාරිභෝගිකයන්ට අර්බුදයක් හදනවා. අපි එතනට යන්නේ නැහැ දැන්. අපි කළ යුත්තේ සමස්ත ජනතා එකතු වෙලා ආණ්ඩුවට දැනෙන නිහඬ විරෝධතාවයක් කිරීම තමයි කරන්නේ. ඒ සඳහා අපේ බස් රථ වේවා, තීරෝධ රථ, යතුරු පැදි, ලොතර යළි නියෝජිත, බේකරි, හෝටල් මේ සියලු දේවල් අපි එක දවසක ක්‍රියාකාරීත්වය මේ රටේ අඩපණ කරන්න සූදානම් වෙනවා. වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමාටද විවේචන පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මෙදහස් පළ කළා. ජනාධිපතිතුමා ගෝඨාභය රාජසක මහත්මයාත් ඝාතනය කිරීමේ වෑයමක් පිළිබඳ කතා වෙනවා. පොලිස්පතිතුමා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ලබා දීලා තිබෙනවා. එතකොට මේ චෝදනාව කරන පුද්ගලය පිළිබඳවත් තිබෙනවා යම්කිසි වැටහීමක් රජයට. මොකද ඔවුන් පොලිස් ඉන්ෆෝමන්ට්ස්ලා. එතකොට රෝහන් ගියා ඔත්තු දීමේදී ඔහුට 105ක මුදලක් ගෙවලා තියෙනවා පොලිසියෙන්. ඊට පස්සෙ ඔහු ඇත්තටම නුවර සිද්ධියේදීත් ඔහු ඒ කාර්යභාරය කරලා තියෙනවා. නමුත් පොලිසිය කියන්නේ ඒකට මුදල් ගෙවීමක් කරන්න බැරි වුණා තවම. ඒ අනුව ඒ විමර්ශන වලට අපි ඉඩ දීලා තියෙනවා. ඔබතුමාලට යෝජනා කරනවා ඊයේ පාර්ලිමේන්තුවේදීත් මේ DIG වරයාව
ස්ථානමාරුවක් කිරීමක් නොවේ යොහුවත් අත්අඩංගුවට ගන්න ලිමක් කරන්න කියලා. මිනිසුන් නිකන් චෝදනාවක් ඉදිරිපත් කරයි කියලා එහෙම අත්අඩංගුවට ගැනීමට බෑ. කොයි වගේ චෝදනා කොච්චර ඇවිල්ලා තියෙනවද? මෙයාව ඝාතනය කරනවා, අරයව ඝාතනය කරනවා. දැන් ඊයේ දවසේදී වාර්තා වුණා පොලිස්පතිවරයා මේ චෝදනාවට ලක් වෙච්ච නියෝජ්‍ය පොලිස්පතිවරයාත් සමග කැලණි විහාරයේ වඳ පුදා ගන්න ගිහිල්ලා තියෙනවා කියලා. හිතවත්කමක් ඕනද මේ පොලිස්පතිවරයාට නියෝජ්‍ය පොලිස්පතිවරයාත් එක්ක යන්න? විමර්ශනය කරන කෙනා දෙන්නේ එකට පන්සල් වඳ පුදා ගන්න ප්‍රශ්නයක් නෑ වතුමා. පොලිස්පතිවරයා නෙවෙයි විමර්ශනය කරන්නේ. ඒක නේද හොරාගේ අම්මගෙන් පේන බැලු වගේ නෑ වතුමා. තමුන්නාදිලා හිතන ඇටනේ අද පොලිස් කොමිසමක් තියෙනවා. අයජිවරයා පිළිබඳව තියෙන යම් යම් චෝදනාවලදී එමතුමා එතුමාගේ අධ්‍යාපන සුසුකම් සහ පොලිස් සේවයට බැඳින්න බල එතුමාගේ තියෙන උස මේ චෝදනා පමණයි. උස පිළිබඳ ප්‍රශ්න ඔයගේ කාරණාවලදී පොලිස්පතිවරයා ඔහුට රැකවරණය දෙනවා කියලත් මේ සමාජයේ කතිකාවතක් තියෙනකොට පොලිසියට බැඳෙන කාලේ කොහෙද පොලිස්පතිවරයා හිටියේ? උස පිළිබඳව යන්නේ පොලිසියට බැඳුන වෙලාවේ මේකේ තියෙනවා ඉස්සල විමර්ශන කටයුතු ඊට පස්සේ අධිකරණ කටයුතු තියෙනවා. ඒක කිව්වයි කියලා මේ කරන්නේ නැහැ. අද තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන් පේනවනේ මේ එදා ජනාධිපතිතුමා වුණත් මොකද කිව්වේ ජනාධිපතිතුමාවත් දන්නේ නැහැ. CDS ට විරුද්ධ මේ උසාවියේ ගොනු කරනවා. දැන් මෙයා පොලිස් ඔත්තුකරුවෙක් නම් පැහැදිලිව මේ නාල කුමාර නැමැත්ත ඉදිරිපත් කරන මේ හඬපටේ තියෙන තොරතුරු නිවැරදි වෙන්න එපා. මොකද එතුමා කලින් සපේපු තොරතුරු නිවැරදි නම් මේක විතරක් වැරදි වෙන විදියක් නැහැ. හඬපටේ ඔහුගේ නෙවෙයි කියලා ඔහු ප්‍රතික්ෂේප කරනවා සම්පූර්ණයෙන්ම. එමෙතුමා පොලිස්පතිවර චෝදනාවක් එල්ලගෙන මේ ප්‍රසිද්ධ පාසලක ගිණුමකින් රුපියල් මිලියන 12කම චෙක් පත්‍ර මාරුගෙන සම්බන්ධව ඒ වගේ එතුමාගේ හැසිරීම ගැන විවිධ චෝදනා එල්ලගෙනවා. ඒක මං හිතන්නේ ඒ පිළිබඳව ක්‍රියා කරයි. එමෙතුමා මේ වැද කාලේ වැඩියෙන්ම කතා කර පොලිස්පතිතුමා මොකද අඬනවා නටනවා සින්දු කියනවා චෝදනාවට ලක් කරනවා. එයි දැන් එමෙතුමා මේ වගේ පොලිස්පතිවරයෙක් භාවනා කරනවා ගැලපෙන්නේ නැහැ නේද පොලිස්පතිවරයෙක් කොයි විදිහ ඔබතුමාට හිතෙන්නේ කොහොමද ඒ ගැන? ඔව් මම උනත් එකඟ වෙන්නේ නැහැ ඒ ඒ දේවල් ගැන නම් පොලිස්පතිවරයෙක් වශයෙන්. ඒ ආර්ථික තත්ත්වය ඊටම නරක තත්ත්වයට හැරලා කියලා තියෙනවා. ඩොලරයක් එමෙතුමා මේ ගැණුම් මිල 163 පණිනවා. ඒ ඩොලරයක පණින්නේ ලංකාවේ විතරද? නමුත් එමෙතුමා මෙතන තියෙන ජීවන පක්ෂ සාලා ඊයේ රාත්‍රියේ රුපියල් 195 ගෑස් වැඩි වුණා එමෙතුමා. තාමත් 2014 දෙසැම්බර් මාසයේ එක බැලුවත් තවමත් රුපියල් 163කින් ඒක අඩුයි. කරුණාකරලා ඔබතුමා කලු කරහරි විවරු හරි එක දවසක් යන්න මේ මාකට්. මම යනවා ආර්ථික මධ්‍යස්ථාන මම යනවා අපේ නෝනත් එක්ක රැවෙලා. තෙල් මිල වැඩි කරන්න ඕ අඩු කරන්න හරි සංශෝධන කරන මිල සූත්‍රයක් හඳුන්වලා දුන්නනේ. බෙල තෙල් බැරලේ වැඩි නම් ජනතාවට සහනයක් දෙන්නනේ ආණ්ඩුවක් කියන්නේ දැන් සූත්‍රයකට බාර දුන්නාම. ඉතින් දැන් දීලා තියෙන සහන මදි. අබන මාසේ 10 වෙනිදා තෙල් මිල සූත්‍රය මේ 90 වැඩි වෙනවා. එතකොට රාජපක්ෂවරුන්ගේ ගාණ පයින්නවා එමෙතුමා. ටිකක් පණේ. අනේ ඔබතුමාලා මේ මාසේ බස් ගාසු 12.5ක් දෙනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයායි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා රටට පොරොන්දුවක් දෙනවා. අවුරුදු දෙකක් යනකම් බස් ගාසු අපි නැවත වැඩි කරන්නේ නැහැ කියලා. මිනිස්සු hina වෙනවා මේ කාරණාවලට. ඒවා ඒ අමාත්‍යවරු පෙන්වලා දෙන්න ඕනේ. ත්‍රස්ත විමර්ශන කොටහසේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. මේ අතර කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේ නාලකද සිල්වා සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නාමන් කුමාර මහතාගේ ජංගම දුරකථනයේ අඩංගු දුරකථන සංවාද පිළිබඳ වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙසයි. දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුකය 12 වෙනිදා මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කළේ ඔහු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර සිදු වූ බව කියන දුරකථන සංවාද කිහිපයක්ද මාධ්‍ය වෙත නිකුත් කරමින් නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා විසින් පාතාලය සම්බන්ධ කර ගනිමින් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට සිදු කළ බව කියන සැලසුමක් පිළිබඳවද එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළි කෙරුණා. එ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ භාරව සිටි නාලකද සිල්වා මහතා පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ටාසයට මාරුකර යැවීමට පියවර ගැනුණා. මේ අතර නීති හා සාමයේ පිළිබඳ අමාත්‍යාංශය නාලකද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යැවිය යුතු බවට වන නිර්දේශය අද පෙරවරුවේ පොලිස් කොමිසම වෙත යොමු කර තිබුණා. ඒ අනුව අද පස්වරුවේ රැස් වූ පොලිස් කොමිසම පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ පරීක්ෂණ අවසන් වන තෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවන ලෙසයි. මේ අතර මෙම සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ශන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඉල්ලා සිටියේ දුරකථන සංවාදවල ඇතුළත් හඬපට පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව පළමුව අදාළ හඬපට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර එම දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් ලබා දෙන දිනය මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. එසේම නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර යන අයට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස සිදු කළ ඉල්ලීම විධිමත් ඉල්ලීමක් ලෙස යොමු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. මේ අතර තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්
ගැටලු ඇති බව පවසන දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා තමන් පදිංචි ප්‍රදේශයේ නිවත්වීමට තීරණය කළ බව හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා. මේ අතර නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා. ඉතාම බරපතල අවස්ථාවලදී තනතුරු නොබලා දඬුවම් කරපු ඉතිහාසයක් අපේ පොලිසියල තියෙන නිසා අපි ඔවුන්ට මේ රාජකාරිය බාර දීලා අපි තරමක් ඉවසීමෙන් ඉමු. පාර්ලිමේන්තුව ඇතුලේ කෑකෝ ගහලා ඒ පරීක්ෂණවල ඇත්ත නැත්ත විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමා ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ සැලැස්ම පිටිපස්සේ තියෙන්නේ රාජ්‍ය බලය පැහැර ගැනීමේ සැලැස්මමයි කියලා අපිට පෙනී යනවා. දැන් නියෝජ්‍ය පොලිස්පතිවරයාව සැකකරුවෙක් බවට පරිවර්තනය වෙනවා. පොලිස්පතිවරයා ඔහු ආරගෙන ගිහිල්ලා බෝධි පූජා තියෙනවා. එතකොට හොරාගම්මගෙන් නෙවෙයිද මේ පේන අහලා තියෙන්නේ? ඒකාබද්ද විපක්ෂේ නියෝජනය කරන කෙනෙකුට සැකකරුවෙක් වෙච්ච ගමන් මොකද්ද ඔහු කරේ? ඔහු අත්තරංගොඩ වලින් රිමාන් බන්ධනාගාරගත කිරි. හැබැයි නියෝජ්‍ය පොලිස්පති නාලකට ඒ බී වාර්තාව හැදෙන්නේ නැහැ. මේක ලෙසෙමසේ වැඩක්ද? රටේ ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම්තුමා මේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් කරායයි කියන ප්‍රකාශය පිළිබඳ සාධාරණ සැකයක් අපිට තිබෙනවා. හැබැයි අවාසනාත්වත්වය මොකද්ද? මේ පරීක්ෂණය කරන්න සිදු වී තිබෙන වර්තමාන පොලිස්පතිවරයා. වර්තමාන පොලිස්පතිවරයා කියන අද ජෝකර් කෙනෙක්. ඒ නිසා ඔහු යටතේ කරන පරීක්ෂණ පිළිබඳ තියෙන විශ්වාසය කුමක්ද කියන ප්‍රශ්න අපි යමුවේ තිබෙනවා. ඒ නිසා වර්තමාන පොලිස්පතිවරයාගේ මේ ඉතාමත් ලාබාල ලදරු හැසිරීම පිළිබඳවත් අද අපට විවේචනයක් තිබෙනවා. ඒ නිසා එවැනි හැසිරීමක් සහිත පොලිසියකින් මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණ සිදු වේද කියන බරපතල සැකයක් අපි යමුවේ අද තිබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අගය අද රුපියල් 167.41 දක්වා අවප්‍රමාණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් පිළිබඳව අද පැවති ඒකාබද්ධ විපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. ඩොලරය තවත් වැඩි වෙලා විකුණුම් මගේ 167 පැනලා ගිහිල්ලා තියෙනවා. ආර්ථිකය ඍණ වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය යුගයේ එවැනි පසුබිම්කදීවත් රුපියල මේ තරම් බාල්දු වෙච්ච යුගයක් තිබුණේ නැහැ. අවප්‍රමාණය වීම නෙමෙයි අපි මේකට අඳුන්වන වචනේ ආණ්ඩුව විසින් රුපියල අපයෝජනය කිරීම. බිලියන 1112ක් විතර මේ රුපියල අවප්‍රමාණය වීම නිසාවෙන් අපේ රටේ නායකන්ද වැඩි වෙලා තියෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඝාතන සැලසුමේ මහමොළකරු. ඔහු ඝාතන සැලසුම ක්‍රියාත්මක කරන්නේ පාතාලය හරහා. ඒ පාතාලය සහ පොලිසිය සම්බන්ධීකරණය කරන්නේ පොලිස්පතිවරයා. ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් අවලංගු කළා. අගමැතිවරයා පිම්බීම. මේ කිසිම රාජ්‍ය මාධ්‍යකට එක ප්‍රවෘත්තියක් නෙමෙයි. අපි ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාව ඉතාම හොඳ කශේරුකාවක් එක්ක මේක හෙළිදරව් කරා. මේ සමස්තයම අකුලන්න වලදමන්න පොලිසිය අභ්‍යන්තරයෙන් පොලිස්පතිවරයාගේ නායකත්වයෙන් සැලසුමක් ක්‍රියාත්මක වෙනවද කියලා කියන සාධාරණ සැකය අපිට තියෙනවා. මෙන්න නියෝජ්‍ය පොලිස්පති නාලක නාමල් කුමාර මහත්මයාට කතා කරපු දුරකථන අංකය 071-85-951-959. නාමල් කුමාර මහත්මයාගේ දුරකථන අංකය 071-95-77-974. මේක අපි අද එළිදරව් කරන්නේ තොරතුරු තාක්ෂණ කොට්ටාෂය රහා මෙය වල දැමීමේ අනතුරක සේයාවක් මතුවලා තියෙන නිසා පොලිසිය බාර ඇමතුමා පාර්ලිමේන්තුවට සහතික කරනවා ජනාධිපතිතුමාගේ ආරක්ෂාව බලාගෙන ඉන්නවා කියලා. දැන් ගෝඨාභය මහත්තයා දෙන ආරක්ෂාව මොකද්ද? පොලිසිය බාර ස්නයිපර් ඉන්නේ අවිය අතුරුදහන් වෙලා කියලා කියන එක පොලිසිය ප්‍රසිද්ධ රහස. පොලිස් කොමිසමට අද කියනවා අපි නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට අරගෙන මේ කටයුතු කරන්න බැරි නම් තමුන් ආසලගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීම සඳහා කරුණා කළා පොලිස් කොමිසමෙන් ඉවත් වෙන්න. මහබැංකු අධිපති බිලියන 12යි පොලිස්පති මිලියන 12යි. අපෝහිත ජයසුන්දර කියන්නේ තක්කඩි හොරෙක්. හොරෙක් පොලිස්පති වුණාම හොරා පොලිස් වෙන. පොලිස් කොමිසම අඬාගෙන ගිහිල්ලා කතානායකතුමාට කියනවා අනේ පොලිස්පති අපි කියන දේ අහන්නේ. කතානායකතුමාට ව්‍යස්තාවෙන් කිසිම බලයක් දීලා නැහැ. පොලිස්පතිවරයා පොලිස් කොමිසමත් අතර ඇති වෙන ප්‍රශ්න විසඳන. පොලිස්පතිවරයා කොන්දේසි විරහිතව පොලිස් කොමිසම දෙන සෑම නියෝගයක්ම ක්‍රියාත්මක කළ යුතුය. ඊයේ පසුරුවේ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඒකාපත විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම පැවති අතර සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙලගම මහතා මෙලෙස අදහස් පළ කළා. ඔබතුමා දහමින්නේ අර මතයම මොකද මතේ? රාජපක්ෂවරුන්ට විතරක් මේයි තිනා කියන එක. දැන් ඒක එකපාරක් කිව්ව හැමදාම කියන්න බෑනේ. අර ප්‍රකාශන බණිද දන්නේ නැහැ. ඉතින් ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ. මගේ මතේ නිවැරදි හින්දා තමයි මම කියන්නේ. දැන් ඔබතුමාගේ මතෙත් එක්ක තමයි ආණ්ඩුව කියන්නේ ඒකාබද්ධයේ දෙදරලා කියලා. ඒකාබද්ධයේ දෙදරුවත් මම මහින්ද මහත්තයව දාලා යන්නේ. මහින්ද මහත්තයා එනවා. ඒක නවත්තන්න සක්‍ර දේවේන්ද්‍රටවත් බෑ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව සිටි ඒකාබද්ධ විපක්ෂය වර්තමානයේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීම ප්‍රශ්න සහගත බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මානපිරු මහතා පවසනවා. සිරිකොත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ දවස්වල පොලිස්පතිතුමාට අගමැතිතුමාට මඩ ගහාගෙන යනවා ජනාධිපතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් ඝාතනය කරන තැතක් තිබ්බා ඒකට අපි මොනවද කරේ කියලා ප්‍රකාශයක් කරලා තිනවනේ පුද්ගලයෙක් ඒ සඳහා CID එකට බාර දීලා තිනවා මේක ගැන කටයුතු කරන්න හැබැයි අපි දන්නවා ඔය ඒකාබද්ධ කණ්ඩායම එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දිනුවා විතරයි වෙබ් අඩවි හරහා මුදල් ගෙවලා ප්‍රචාරය කෙරෙව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්තය අවුරුද්දයි ජීවත් වෙන්නේ කියලා ඇයි මේකට චෝදනාව ලැබුණ පුද්ගලයා වර්තමාන පරීක්ෂණය සිදු කරන්නේ එක එක පුද්ගලයෝ කරන කතා තුල අපි මිනිස්සු අත්දඟුවට ගන්නෙ නෑ. ඒක හරයක් නෑ කියලා ඉවත දාන්නෙත් නෑ. දුරකථන සංවාදයේ තියෙන්නේ චෝදනා ලබන නියෝජ පොලිස් කොමිසම රාජද සිල්වාගේ බඳමැටියක් නුත්තේ. ඇයි ඒක සාක්ෂියක් නෙවෙයි නම් මේ අත්දඟුව කියන්නේ? මම මෙතන මාධ්‍ය සාකච්ඡාවේදී කාගේ හරි නමක් කියලා මොන හරි කිව්වයි කියමුකෝ. පොලිසිය හෙට ගිහිලා අත්දඟුවට ගන්න පුළුවන්ද මේ මං කියපු කතාව නිසා? දැන් මේ නවීන තාක්ෂණයේ යටතේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද? ලංකාවේ නීතිඥ මේ වගේ හඳපටියක් ප්‍රබල සාක්ෂියක් ලෙස ප්‍රසන්නයි. ඒක තමයි හඳපටිය තියෙන දේ අදාළ පුද්ගලයාගේ කියන එක තොප්පු කරගන්න එපා. ඔබතුමා එතන මේ රටේ මුල් පුරවැසියාව රැකගන්න මේ දෙන පරීක්ෂණ ප්‍රමාණවත්. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ බොහොම තදින් ප්‍රශ්න කරා ඊයේ. අපිට ප්‍රශ්නයක් හිතෙන්නේ නැද්ද? මෛත්‍රීපාල මහත්තයා විනාශ කරන්න ගිය ওই කණ්ඩායම් අද මෛත්‍රීපාල මහත්තයා වෙනුවෙන් කිඹුල් කඳුළු හලන්නේ ඇයි කියන එක. හැබැයි මෛත්‍රීපාල මහත්තයට ආදරේ කට්ටිය අපි. මොකද අපේ ඡන්දෙන් තමයි මෛත්‍රීපාල මහත්තයා පත් උනේ. එතනදී මේ රජයේ නිලධාරීන් සම්බන්ධනම් බවතලා තියෙනවා. ඔහු කියන්නේ මහාමන්ත්‍රී මදුෂ්කගේ පාතාල කට්ටිය. මෙහිමයි මිනිස්සු අතර සම්බන්ධතා පවත්වන එක අපිට නවත්තන්න බෑ. මේ මිනිහාගේ බෝඩ් එක ගහලා නැහැ පිටේ මොකද කියලා. ඒ රජයේ නිලධාරියා තමුන්ගේ පිරිසිදුභාවය ආරක්ෂා නොවන පරිදි යම් කටයුත්තක් කර ඇතනම් ඒ සඳහා වහාම නීතිය ක්‍රියාත්මක වෙනවා. දැන් අපි නාමල් කියන කතාව ඇත්තයි කියලා හිතාගෙන ඔය ඔක්කොම කියන්නේ. අපි නාමල් කියන කතාව ඇත්තද කියලා පරීක්ෂා කරන්න තමයි පරීක්ෂණය කරන්නේ. ආණ්ඩුවෙන් නිපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචෛත් මහතා තමන්ට චෝදනා එල්ල කරන්නේ පෞද්ගලික හේතුන් මත බව මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායකන අමාත්‍යවරුන් පවසනවා. ඔවුන් එල්ල කරන චෝදනා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමචෛත් මහතාද අදහස් පළ කළා. ඉවන් අන්නතර වෙලා ඉන්නේ හුඟක් කට්ටිය අනාත වෙලා ඉතින් ඕගොල්ලන්ගේ නිවුස් වල දාන්න නැති වුණාට ගියාම හූ කියනවා පෙළපාලි වල දැක්කානේ දකින්න ඇතිනේ චන්දි මීරක් කොටිට එහෙම තිබුණ විරෝධේ ඔතෝම හිටපු මලේකම්තුමා සුසිල් ප්‍රේමජාන්තමතුමා බුදුමල්ල විවේචන ලක්කන බුදුමා සහ දුමින් දිසානායක මාත්‍රවරයා නෑ එතුමාගේ පොඩි ඉතින් ඉරිසියාවක් තියෙනවා හිතන්නේ එතුමාගේ තනතුරු පිළිබඳ අනේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිර වඩා උඩින් තමයි තිබුණේ සන්ධානයේ මහලේකම්තුරේ සන්ධාන මහලේකම්තුරෙන් ඉල්ලා ස්විච් කෙනෙක් මම මාත් එක තරහින් ඉන්නේ මොකද මම ගැලින්ම ගිනවා අපි ලේකම්වරු හැටියට ඉන්නකොට අපේ පක්ෂ ජයග්‍රහණය කළා මේගොල්ලෝ තනතුරු බාර අරගෙන පක්ෂ වැට්ටුවා 113.8ට ඉතින් ඕකයි වෙනස නෑ මං හිතන්නේ එතුමාට අපි සමග පුද්ගලිකව ප්‍රශ්නයක් තියෙනවා සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා වගේ වයසින් ජේෂ්ඨ කෙනෙක් බොහොම සතුටු වෙන්න ඕනේ මොකද ඊළඟ પરම්පරාවට ඒ තනතුරු ටික ලබා දීලා තමන්ගේ තියෙන වයසේ තියෙන අත්දැකීම් ටිකත් දේශපාලන අත්දැකීම් ටිකත් ඊළඟ પરම්පරාවට ලබා දෙන එක තමයි මං හිතන්නේ එතුමලා වැඩිහිටිය විදිහට කරන්න ඕනේ අනේ දුමින්ද දිසානායක මට කවුද එතුමා වයසින් මුහුකුරා ගිහිල්ලා පමණයි කියලා කියන්නේ මම දන්නේ අනිත් ඒවා මොනවාද මුහුකුරා ගිහිල්ලා තියෙන හැබැයි මගේ අඟේ පච්ච නැහැ අපි තට්ටේ ගාලා දාඩි බිහිවදා ඉන්නේ ඔළුවේ කොලේකුයි පෑනකුයි දුන්නොත් මම කින පේලි දෙකක් සිංහලෙන්වත් ඔයාලට ලියන්න බැරි මම ඔබ දන්නවා ඒක නිසා තමන්ගේ හැකියාව සහ ප්‍රමාණයට කතා කරන්නයි කියන්නේ UNP ආණ්ඩුව 2001 බලයට ඇවිල්ලා එයාගේ තාත්තගේ කැකිරාව උසාවිදාලේ නඩු ගින වෙලාවේ අපි තමයි ගියේ අතින් වීදම් කරගෙන ඒ නඩු වලට පෙනී ඉන්න මේගොල්ලෝ එතකොට ඉස්කෝලේ යනවා දැන් අපට මේ චෝදනා කරන විදියට අපට පේන්නේ ඒතුව බොහොම වෛරෙන් මේක කියන වගේ කියලා මොකද දැන් පොහොට්ටුවේ ඒ අයවත් අපට දුස් කියන්නේ නැහනේ කවුරු හරි දකින්නවා නම් අපි මේ වෙනත් පක්ෂයට කඩේ යනවා කියලා ඒගොල්ලන්ගේ දේශපාලනයේ තියෙන තේරුම් ගැනීමේ නොහැකියාව. අද එහා පැත්තට ගිහිල්ලා බයින හැම කාරණාවකටම මේ අතයිස්සුවනේ. විශ්වාස මංග යෝජනායිදී මේ අය කටයුතු කරපු ආකාරය අපි දැක්කනේ. ඉතින් ඒක නිසා ඒක නලුතින් කියන්න දෙන්නේ. මේ අතර හිටපු මහලේකම්වරුන්ගේ මෙම මතභේදය සම්බන්ධයෙන් වත්මන් නිදහස් පක්ෂ මහලේකම්වරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. මාධ්‍යවලට ඕන හොට් උණුසුම් ප්‍රවෘත්ති. ඉතින් දේශපාලනඥයෝ අතර ප්‍රතිවිරෝධතා නිර්මාණය කරමින් ශූර මාධ්‍යවේදීන් තමන්ට ඕන කරන මූලාශ්‍ර සපයා ගන්නවා. ඉතින් පරිණත දේශපාලනඥයෝ ඒව කළමනාකරණය කරගනිමින් තමන්ගේ අනාගත ඉලක්ක සාක්ෂාත් කරගන්න ආකාරයට හැසිරෙන්න ඕන. මේ වාදයේ දිහා බලනවට වඩා ඔබට තියෙන ඊළඟ වැදගත් ඉලක්කයක් මේ සියලු බලවේග එකතු කරන්න අවශ්‍යයි. මේ කවර කාරණා වුණත් මේ අපේ මිත්‍ර බලවේග ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කළ ජනබලය කොළඹට පාගමන අතරතුර බෙදා දුන් මතභේදාත්මක තත්වයකට තුඩු දුන් කිරිපැකට් සිදුරු කිරීමකට ලක්ව ඇති බව ඒවා නිෂ්පාදනය කළ මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අදාළ කිරිපැකට් සම්බන්ධයෙන් විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද එම ආයතනයට පැමිණි අවස්ථාවේදී.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම කොල්ලුපිටියේ පිහිටි මිල්කෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේ අද පෙරවරු 11:30ට පමණ. මන්ත්‍රීවරුන් එහිදී එම ආයතනයේ සභාපතිවරයා හමු වුණා. ප්‍රතිමාගේ ආයතනයේ කීර්තිනාමයට තමයි මේකේ බලපෑමක් ඇති වෙන්නේ. සහ ඒක අපිට ප්‍රායෝගිකව බලපානවා. මොකද අපේ ගම්වල කිරිගොබියන් කිරි තමයි ප්‍රතිමාලාගේ ආයතනවල නිෂ්පාදනය විදියට අවසානයේ එළියට එන්නේ. සමහර ලාට ඒක ඝාතනයකට සලස්මක් වෙන්න පුළුවන්. අද රටේ තියෙන තත්ත්වය බැලුවම දැන් ජනාධිපතිවරයා ඝාතනය කරන පොලිසිය කොන්ත්‍රාත්තුවක් දෙනවා. පොලිසියෙන් කොන්ත්‍රාත්තුවක් ජනාධිපතිවරයා ඝාතනය කරන්න දෙන වකවානුවක විපක්ෂය නියෝජනය කරන්න එන පිරිස සමුල ඝාතනය කරා. සිද්ධියක් කියලා අපිට සැකයක් තියෙනවා. අපි එතනදී දැක්ක දේ තමයි මේක සිදුරු කරලා. සිදුරු කරලා යම් කිසි එන්නට ගහවුවන් පස්සේ අර පිඹුනේ කියලා කතාවක් තිබුණා. ඒක මෙල්ට් වෙලා ඒ සිදුර වැහිලා. අර මොකක් කර රසායනික හේතුවක්. දැන් ITI එකටත් ඒකේ සාම්පලයක් දීලා. අපිට මේ සැකයක් බහුජාතික සමාගම මේක පිටිපස්සේ ඉන්නවාද කියලා. අපිට පුළුවන් නම් හතර වෙනිදාට කලින් වගේ අනවශ්‍යිත ලෙස එළියට ගියපු ඒජන්ට් කෙනෙක්ගේ තනක් අපිට බලා ගන්න පුළුවන් නම් අපි සල්ලි කරන්නේ through the distributor. Yes, yes. ඒක පොල්ම තියෙනවා අපිට දෙන්න පුළුවන් ඕනම අවස්ථාවක ඒක දෙන්න පුළුවන්. ඒවා full computer prices. අපි විශ්වාස කරන දෙයක් තියෙනවා මේකට යම්කිසි දේශපාලන හස්තයක් මේක ඊට පස්සේ තියෙන්න ඕනේ. හැබැයිලිව අපිට සාක්ෂි හම් වෙලා තියෙනවා මේකට ආණ්ඩුව මැදිහත් වෙලා කරපු දෙයක් කියන එක අපිට තොරතුරු තියෙනවා. වාහනේ තියෙනවා, ලියපු route තියෙනවා, වාහනේ කිරි තිබුණා, packet කරපු තැන තියෙනවා, සම්බන්ධ වෙච්ච ඔක්කොම අපි දන්නවා. දුරකථන අංක තියෙනවා, දුරකථන අංක ඔක්කොම තියෙනවා. දෙවෙනි සභාවතුමා මෙච්චර ඔබතුමාලගේ ප්‍රොඩක්ට් එකක් එළියට ගියායි කියලා ඔබතුමාලා දැනගෙන සති දෙකක් වෙනවා. අද වෙනකන් ඔබතුමාලා පොලිසියට පැමිණිලා දාන්න. ඔබතුමාගේ විශේෂ භාර රැපතුමා පාර්ලිමේන්තුවට මේකන ප්‍රකාශයක් කරනවා. මේ පිළිබඳ ඔබතුමාලගේ අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා. ඒකෙන් අපට සාධාරණ සැකයක් දෙනවා. මේකේ යම් කෙනෙක් මේක පිටිපස්ස ඉන්නවා කියලා. මම විශ්වාස කරන්නේ නැහැ බුදු ඔබතුමා දන්න ඔබතුමා. ඔබතුමා අනේ මම කියන්නේ මේක ඇතුලේ කෙනෙක් මේක හිටියා. අපිට මේකට ඇතුළත් කරපු කාර්කේ හොයාගන්න පරීක්ෂණ කරන්න ඕනේ. දැන් ඒක යනවා. අපේ ප්‍රොඩක්ෂන් එකෙන් ඩීලර් අත් ගියන් පස්සේ මේ අතර මගදී මේක වෙලා තියෙන්නේ සභාපතිතුමා. ඔබතුමාගේ ප්‍රොඩක්ට් එක මේක මෙතන මේ විශ්දෙනක කියන්නේ අයිතිලා ඔබතුමා. ඔබතුමා දන්නවද මේ ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක්ගේ සම්බන්ධය කරලා එක බලයි. රාජිත සේනාරත්න ඔබතුමාගේ මාධ්‍ය ලේකම්ගේ ජන්තම දුරකථනයට කතා කරලා එදා හවස 5 ඉඳලා 7 වෙනකම් අහනවා මේ වෙනකොට රෝහල් වලට කී දෙනෙක් ඇඩ්මිට් කරලා තියෙනවද මේ කිරි බීල මොනවාරි ඒගොල්ලෝ ලින්කේ කරනවා ඒ පිළිබඳ රෙකෝඩින් එකක් තියෙනවා මේ උද්ඝෝෂණය වෙලා මේ ගැන අපි දැනුවත් වෙන්නත් ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දැනුවත් කළා යාලා ප්‍රකාශ කරනවා දැන් මේ මාත් කළා දෙන්නේ ඔබතුමාට හරි පරීක්ෂණයක් තිබුණොත් මේ කිරි පැකට් එක එළියට ගිය තැන සහ දින පුද්ගල මේක තමයි සිම්පල් මතන හොයා ගන්න පුළුවන් මේක හොයලා අනිවාර්යෙන් අපි හොයනවා මේක හෙව්වත් ඔබතුමාලත් වඩා අපිත් වඩා හරි ඒක හරියට කරා මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලුම පොලිසියට පැමිණිලි දාන්න කිව්වහත් පිළිබඳ අපිට සැකයි. රෑ 10ට රැලිය ඉවර වෙන්නක් කලින් මාධ්‍ය ඇවිල්ලා කතා කරපු අය ගැනත් අපිට සැකයි. කුමන ආර්ථික අර්බුද මැදියුවත් රටේ අධ්‍යාපනය හා සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා වෙන් කර ඇති මුදල් කිසි ලෙසකින් අඩු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද මලගවත ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකදී. ළඟම පාසල හොඳම පාසල යන ව්‍යාපෘති යටතේ ඉදිකරනු මාලිකාවත් දරුසලාම් මහවිද්‍යාලයේ නව සිව් මහල්ගොඩ නැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද විශේෂයෙන් බැලුවොත් ඩොලර් එකේ වටිනාකම් වැඩි වුණා. හැම රටකම තියෙන ආයෝජකයන් තමන්ගේ වැඩිපුර මුදල් ඇමරිකාවට යවලා තියෙනවා. ඉතින් හැම රටකම තියෙන මුදල් අඩු වෙනවා. ඒක ලංකාවට සීමා වෙලා නැහැ. අපිටත් වඩා අද ඉන්දියාවට වැඩිලා තියෙනවා. සමහර බාණ්ඩවල මිල වැඩි වෙලා තියෙනවා. සමහර ජන කොටස් වලට ඉත අමාරුවෙන් ජීවත් වෙනවා. අපි ඒක දන්නවා. අපිට කොච්චර අමාරුකම් තිබුණත් අපි කොහොම හරි මුදල් හොයා ගන්න ඕනේ. අධ්‍යාපනය ගෙනියන්න. ඒ අනාගතයට කරන ආයෝජනය. අධ්‍යාපන වලට වෙන් කළ තියෙන මුදල් ඒ අවුරුද්ද තුල වියදම් කරන්න කියලා. සමහර තැන්වල ඒ මුදල් ඒ අවුරුද්ද වියදම් වෙන්නේ නැහැ. ඒ නිසා එතන විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද අපි කොච්චර ආර්ථික ප්‍රශ්න තිබුණත් අධ්‍යාපන සෞඛ්‍ය සඳහා දෙන මුදල් අඩු කළා නැහැ. මේ අතර ශ්‍රී ලංකාවේ විශාලතම සාපු සංකීර්ණය වන කොළඹ සිටි සෙන්ටර් අද පස්වරුවේ විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊටියයි ආයතනයේ උපව්‍යාපාර විකිණීමේ ලද මුදලින් තැන්පත් කරවන්නට තවත් 15% කොටසක් ගෙවීමේ හැකියාව තිබුණද අධ්‍යක්ෂ මණ්ඩලය මෙතෙක් ඒ සඳහා පියවරගෙන නොමැති බව ඊටියයි තැන්පත් කරවන් චෝදනා කරනවා. ඔවුන් මෙලෙස චෝදනා කර සිටියේ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
මේ වෙනකොට ETI තැන්පත්කරුවන්ගේ මුදල් වලින් අපට ලැබිලා තියෙන ඇත්තම 120ක වගේ මුදල් ප්‍රමාණයක් තමයි. නමුත් මේ අයගේ උපව්‍යාපාර විකිණීමෙන් ලද මුදලින් 133ක් 35ක් අතර ප්‍රමාණයක් ගෙවිය හැකිව තිබෙනවා. අපට තවත් 115ක විතර ප්‍රමාණයක් දීමේ හැකියාව තියෙනවා. මේ අය අපට පොරොන්දු වුණා ඉතුරු 110ක මුදල මේ මාස අග වෙනකොට තැන්පත්කරුවන්ට ලබා දෙනවා කියලා. මේ වෙනකල් ඒ ගැන නිශ්චිතවම දැනුම් දීමක් අපට කරලා නැහැ මේ ගෙවීම සිදු කරන්නේ කෙසේද කියලා. මේ අත්පත්‍රිකාව ගිය මාසේ හයවෙනිදාම ආයතන විසින් ලබා දුන්නේ මුලින්ම තියෙනවා දෙවන 110ක ගෙවීම ආරම්භම 2018 සැප්තැම්බර් අග සිට කියලා. ගිය සිකුරාදා ලංකාදීප පුවත්පත්‍රයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙයගේ දේපල සම්බන්ධයෙන් පරුණු වාර්තා කරන්න කියලා පුවත්පත් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මෙතන කිසිම තැනක සඳහන් වෙලා නැහැ ETI ආයතනයේ හෝ සෝමා ඉදිරිසිංහ කියන නාමයක්. මේ අයගේ පෞද්ගලික නම් මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නවා අඩුයි. මේකත් අපිට හිතාගන්න බෑ මේ ශ්‍රී ලංකා මහ බැංකුව ඇයි මේ වගේ කටයුතු කරන්නේ කියලා. මේ සියල්ල පිටුපස මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ අපි සියල්ලටම ගැටලුවක්. මේ සම්බන්ධයෙන් අපි හෙට දිනේදී උදානම් කරගෙන තියෙනවා දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන පුස්තකාලයේ ශ්‍රවණාගාරයේ. ඒත් එක්ක අපි හෙටේදී බලාපොරොත්තු වෙනවා ഘോഷන් ව්‍යාපාරයක් සූදානම් කරලා තියෙනවා. මම හිතනවා සියලුම තැන්පත් කරුවන් මේ සඳහා සහභාගී වෙයි කියලා. උදෑසන 9:30ට මහජන පුස්තකාලයට සියලු දෙනාම එක්රැස් වෙන ලෙස මම තැන්පත් කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ETI අධ්‍යක්ෂවරු කියා සිටිනවා ප්‍රතිව්‍යුහගත යෝජනාවලියක් තුලින් ආයතනයේ ඉදිරියට ගෙනින මේ තැන්පත් කරුවන්ට මුදල් ගෙවනවායි කියලා. මාස 10ක් ගියා. අද වෙනතුරු හැකියාවක් ලැබිලා නැහැ මේ ETI අධ්‍යක්ෂවරුන්ට පිළිගත හැකි යෝජනාවලියක් සහ මේ සඳහා මුදල් පෙන්වීමක් කරන්න. මේ ආර්ථික අපරාධය කරන්නට අගකිව යුතු පුද්ගලයන් කවුරු නොවද අනිවාර්යෙන් ඔවුන් සියලු දෙනාම මේ සඳහා දඬුවම් ලැබිය යුතුයි. දැන් රටවටා හිරු ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක් සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝබර් මාස 29 වනදා සිට අඛණ්ඩව විභාගයට ගැනීමට ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණය අද නියම කළා. හබරණදී වන අලි රංචුවක් ගැටීමෙන් ඊයේ සිදු වූ දුම්රිය අනතුරෙන් පසු පෙරළී ගිය තෙල් ටැංකිවලින් ඉන්ධන එකතු කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු අතරංගුටිකෙන් ඇති අතර රාත්‍රී කාලයේදීත් ඉන්ධන සොරෙන් එකතු කර ගැනීම වාර්තා වුණා. මේ අතර දැඩි ලෙස හානි වී තිබූ දුම්රිය මාර්ගය අද පසරෝවන විට පිරිසකර කර අවසන් කර තිබෙනවා. තලාප ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම මන්ත්‍රීවරුන්ද දූෂිත බවට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අද රැස්වීම් ශාලාව ඉබියතුරු දමා වසා දැමීමට එහි සේවකින් පියවරගෙන තිබූ අතර එහිදී ඇති වූයේ උණුසුම් තත්වයක්. ඌව පළාතේ රැකියා විරහිත සෞන්දර්ය ඩිප්ලෝමාධාරීන්ට රැකියා ලබා දෙන්න ඉල්ලා අද ඌව පළාත් සභාව ඉදිරිපිට ඩිප්ලෝමාධාරීන් උද්ඝෝෂණයක නිරත වූයේ සංගීත භාණ්ඩද වාදනය කරමින්. හෝමාගම පනාකුඩ ප්‍රදේශයේදී පාලනය කරගත නොහැකි වූ කැබ් රථයක් යතුරුපැදියක ගැටෙන ආකාරය ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අයිබෝවන්.